අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් සත්‍ය ප්‍රථමයෙන්ම ඔබට කියන ස්වාධින් රූපහානී සවසහිතිය ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් ඔබ එක්වන්නේ ප්‍රථමයෙන් පුවත් සිරස්තල උරුකාවත් නිකාබයත් තහනම් යෝජනාව කැබිනට්ටුවට තවමත් නැහැ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් හා වගවීම් ගැන සමාලෝචනයක් මාස 6කට වරක් සිදු කරන්න ජිනීවා වලින් යෝජනාවක්. කම්කරු වැටුප දහසක් කලාට විරුද්ධව වතු සංගම් අධිකරණයට කියත් ආණ්ඩුවේ තීරණයේ වෙනසක් නැහැ. නැගෙනහිර අහිමි වුණු අදානිගේ බටහිර බැල්ම හෙලීම ගැන ආණ්ඩුවේ මතය හෙළිවෙයි. ගැටලුවක් වුණු සිනකාවක් ශ්‍රී ලංකාවට ගින්වා නැහැ. රජකියා සීනිබදු වංචාව දියවෙන්න නොදී හොයන්න විගණකාධිපති අල්ලස් කොමිසමයි වැඩට බසි. සෙනිකාවගෙන යුරෝපීය මතවාදයක සැකයක් නැතයි ලෝක සෞඛ්‍ය කියයි. බුර්කාවත් නිකාබයත් පැලඳීම තහනම් කිරීමක් ගැන මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතයි විදේශ අමාත්‍යාංශ ලේකම් අඩ්මිරාල් මහාචාර්ය ජයනත් කොළඹගේ මහත්මයා කියනවා. බුර්කාව පැලඳීම තහනම් කිරීමට කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ගෙනවක් කියලා අමාත්‍ය ආචාර්ය සරත් විරසේකර මහත්මයා පසුගියදා පැහැදිලි ප්‍රකාශයක් කළා. එහෙම කිව්වත් ඊයේ පැවැත්තුණු කැබිනට් මණ්ඩලයටත් ඒ වගේ යෝජනාවක් නම් ඉදිරිපත් වෙලා නැහැ. ජාතික ආරක්ෂාව ඇතුළු කරුණු කිහිපයක් අරමුණු කරගෙනමින් බුර්කාව හා නිකාබේ තහනම් කිරීමට රජය කටයුතු කරන බවට පසුගිය දින කිහිපෙදී දැඩි කතාබහක් ඇති වුණා. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ කොමිෂන් සභාවේ වාර්තාව මගින්ද බුර්කාව තහනම් කළ යුතු බවට ප්‍රකාශ කොට තිබුණා. එහෙත් බුර්කාව තහනම් කිරීමට රජය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි විදේශ අමාත්‍යාංශයේ ලේකම් අඩ්මිරාල් මහාචාර්ය ජයනත් කොළඹගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ. රජය සීලු පාර්ශ්ව සමග පුළුල් සංවාදයක් ආරම්භ කර ඇති අතර අවශ්‍ය එකඟතාවට පැමිණීම සඳහා ප්‍රමාණවත් කාලයක් ගත වනු ඇති බවයි විදේශ අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කරන්නේ. මේ අතර අමාත්‍ය ආචාර්ය සරත් විරසේකර මහතාද ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. පාර්ලිමේන්තු තේරුම්කාරක සභාවක් ඇති කළා. ඒ තේරුම්කාරක සභාව තුළදී තමයි හිටපු මුස්ලිම් අමාත්‍යවරු සිටියා. ඔවුන් සිලින්දරාගම නිර්දේශ මේක. ඉතින් ඒක මධ්‍ය පාසල් බුර්කාව. ඉතින් ඒ නිර්දේශ තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. ඉතින් කැබිනට් එකේ සාකච්ඡා බඳුන් වෙලා පාර්ලිමේන්තුට ගිහිල්ලා ඉතින් යහන වැඩ කොටසක් තියෙනවා. ඉතින් බලමු අපි කොහොමද මේකට ඉදිරි ප්‍රතිචාර දෙකට දැනට කාගෙන්වත් විරෝධත්වයක් තියෙනවද? කිසිම විරෝධත්වයක් නැහැ. ඊයේ මාතියවත් කළ දෙනවා පකිස්තාන් රජයේ මේකට විරුද්ධත්වය ප්‍රකාශ කළ තියෙනවා කියලා. නෑ ඉතින් පකිස්තාන් රජය වගේ නෙමෙයි අපි කටයුතු කරන අපේ රජයට ඕන විදිහට කැබිනට් තීරණ දැනුම්ීමේ මාතේ හමුවේදී අමාත්‍ය කේලි රමුක්වැල්ල මහතා දැක්වුවේ මෙවන් අදහසක්. බුර්කාව වැනි දේවල් අපිට පමණක් නෙමෙයි මුළු ලෝකයේම බොහෝ රටවල් මේ වෙනකොට ඒක යම් කිසි විදිහේ ජාතික ආරක්ෂාවට බලපෑමක් විය හැකි කියන මතවාදයක් තිබෙනවා. මේ සම්බන්ධව සාකච්ඡා වෙමින් පවතිනවා. ඒ වගේම ඒ කළ යුත්තේ කොයි ආකාරයේද කියන එකත් අපි කාල වේලා අරගෙන හදිස්සි නොවේ විවෘත සංවාදයක් සහිතව කටයුතු කළ යුතුයි කියන තැනයි. ශ්‍රී ලංකාවට විරුද්ධව ජිනීවා මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කරන යෝජනා සම්බන්ධයෙන් ඡන්ද විමසීම ඉදිරි සතියේදී පැවැත්වීමට නියමිත වෙලා තියෙනවා. තවමත් විවාදයට අරන් නැති එම යෝජනාවන්ගේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් හා වගවීම් පිළිබඳ සමාලෝචනයක් මාස 6කට වරක් සිදු කරන්න ඕනේ කියලත් යෝජනා වෙලා තියෙනවා. ඔව් ශ්‍රීහාන් මොන බාධක අවහිරතා ආවත් රට වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේ කරන්න යුරෝපයේ වෙසෙන දේශහිතශී ශ්‍රී ලාංකිකයන් සූදානමින් ඉන්නවා කියලා අප විශේෂ නියෝජිත ශ්‍රීමාල් පතිරාජ කියනවා. 46 මාහිමිකම් සතිවාරයේ අවසාන සතිය උදා වෙලා තිනවා. මෙම සතිය තුල තමයි ශ්‍රී ලංකාවට එරෙහිව ගෙනියනු ලබන යෝජනාව ඡන්ද විමසීමකට ලක් කිරීමට නියමිත තිබෙන්නේ. LTT ඩයස්පෝරාවත් ඒ වගේම LTT රස්තවාදීනුත් NGO සංවිධානත් දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන්ගේ සමාජ ජාලා ගිණුම් වලට ඒ වගේම ඊමේල් ගිණුම් වලට සයිබර් පෙරහැරල් පවා එල්ල කිරීමට උන් මේ මොහොත වන විට පියවරගෙන තිබෙනවා. ජගත් මාන හිමිකම් සැසිවාරයේ මෙවර ආරම්භ වූයේ පසුගිය 22 වෙනිදායි. ජගත් මාන හිමිකම් මහකුමසාරි සුරීගේ යෝජනාවට අමතරව කැනඩාව, එක්සත් රාජධානිය ජර්මනිය, උතුරු මැසිඩෝනියාව, මොන්ටිනීගෝ සහ මලාවියන් රටවල් එක්ව ශ්‍රී ලංකාවට එරෙහිව තවත් යෝජනාවක් ඉදිරිපත් කළා.
පළමු වටේ සංවාදයේදී ශ්‍රී ලංකාවට රටවල් 21ක සහයෝගය හිමි වුණු අතර බටහිර රටවලට හිමි වී රටවල් 15ක සහයෝගයක් පමණයි. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව අනෙක් රටවල සහයෝගය ලබා ගැනීමට යෝජනාවේ සම අනුග්‍රහකත්වයෙන් දරන කැනඩාව සහ එක්සත් රාජධානිය දැඩි ප්‍රාත්නයක නිරත වන බවයි වාර්තා වන්නේ. මේ අතර ශ්‍රී ලංකාවෙන් වින් 46 වන ජිනීවා සැසිය වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ ඇමතීමට ස්කොට්ලන්තයේ වෙසෙන වෛද්‍ය රුවන් පරාක්‍රමවංශ මහතාට අවස්ථාව හිමි වුණා. Madam President, I would like to draw your attention to the negative effects of terrorism on the enjoyment of all human rights. Sri Lanka is living proof of this relationship between human rights and terrorism. Since the military defeat of LTTE, the country saw a surge in its economic development and a revival of social and cultural rights. Despite this achievement, the terrorist fascist ideology of creating an independent state of Elam in the north and east is rampant in international fora. Therefore, while promoting reconciliation and accountability through an interactive dialogue between your office and the government of Sri Lanka, we should not lose oversight of the ultimate goal. Therefore, we call on this council not to fall prey to separatist ideology while promoting the human rights of all Sri Lankans. Thank you. වතු කම්කරුවන්ගේ දෛනික වැටුප දහස දක්වා ඉහළ නංවන්න රජය තීරණය කරලා තියෙනවා. ඒ පිළිබඳ ගැසට් නිවේදනයත් පසුගියදා නිකුත් කළා. ආණ්ඩුවේ තීරණයට විරුද්ධව වතු සමාගම් අධිකරණය ඉදිරියට ගිහිල්ලා තියෙනවා. වතු හිමියන් මොන ක්‍රියාමාර්ග ගත්තත් වතු ජනතාවගේ වැටුප් වැඩිවීම ලබා දෙනවමයි කියලා කම්කරු ඇමති නිමල් සිරිපාද සිල්වා මහත්මයා වගකීමෙන්ම කියනවා. වතුකම් කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා ඉහළ නැංවීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට රජය පසුගියදා පියවර ගත්තා. එහෙත් ඊ දිනෙදී වතු සමාගම් 20ක් අභ්‍යාචන අධිකරණයට රීට් පෙත්සම ගුණ කරමින් ඉල්ලා සිටියේ රජය නිකුත් කළ නිවේදනය බලරහිත කරමින් රීට් ආඥාවක් නිකුත් කරන ලෙසයි. රජයේ සමග සහයෝගයෙන් කටයුතු කරනවා වෙනුවට මේ අය රජයේ එක්ක හැප්පිලා පරිපාලක සභාව ගත්ත තීන්දුව වැරදි කියලා අධිකරණයට යනවා. රජයේ මඟින් ගන්නා ලද තීරණය මේ ආකාරයෙන් හැල්ුවට ලක් කිරීම ඉතාම කනගාටුවට කරුණක්. නීතිපතිතුමා එකඟ වෙලා තියෙනවා කම්කරු දෙපාර්තමේන්තුව වෙනුවෙන් පිණී ඉඳලා අධිකරණයට කරුණු කියන්නට අපි විශ්වාස කරනවා අපිට මේ නඩුවෙන් ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේද මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා. ඒ සම්බන්ධව දත්ත සහ ඒ හැකියාවන් සම්බන්ධව විශ්ලේෂණය කරලා තමයි කළේ. හැබැයි අපට ඉතාමත්ම මොරණ්ඩු ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා නම් රජයක් හැටියට ඒට පිළිතුරු දෙන්නට සහාය කටයුත්ත ඒ ආකාරයෙන් හැසිරීමට කටයුතු කිරීමට රජය පසුබට වෙන්නේ නැහැ කියන එක බොහොම පැහැදිලිව කියන්නට ඕන. ඉන්දියාවේ අදානි සමාගම කොළඹ වරායේ බටහිර පර්යේෂණයෙන් 51%ක හිමිකාරීත්වයක් ලබා ගන්නවා කියලා නිකුත් කරලා තියෙන මාධ්‍ය නිවේදනය ගැන ජනමාධ්‍ය ඇමති කෙහෙලිය රමුක්වැල මහත්මයා අද පැහැදිලි පිළිතුරක් ලබා දුන්නා. ඉන්දියා අදානි සමාගමේ සභාපති ගෞතම අදානි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඊයේ සඳහන් කර තිබුණේ මේ රට වරායේ අධිකාරිය ජෝන් කීල් සමූහ ව්‍යාපාරය හා තම සමාගම හවුල්කාරීත්වයක් සහිතව කොළඹ වරායේ බටහිර පර්යන්තේ සංවර්ධනය කිරීමට සූදානම්ව සිටින බවයි. එමෙන්ම අදානි සමූහ ව්‍යාපාරයේ නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ ඉදිරි වසර 35ක කාලය සඳහා බටහිර පර්යන්තේ 51%ක හිමිකාරීත්වය දැරීමට තම සමාගම සූදානම් බවයි. වාර්ෂිකව මෙම පර්යන්තේ බහලු මෙහෙයුම් ධාරිතාව බිලියන 3.5ක් වනවා. දිගින් මීටර 1400ක් හා පළලින් මීටර 20ක් වන ජැටිය සංවර්ධනය කරමින් විශාල ධාරිතාවක් සහිත ජැටියක් බවට එපත් කිරීමට සූදානම් බවයි අදානි සමූහ ව්‍යාපාරයේ තවදුරටත් සඳහන් කර ඇත්තේ. කෙසේ වෙතත් අද පැවති කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී අමාත්‍ය කිහිලි රඹුකැල්ල මහතා අදානි සමාගමේ ප්‍රකාශය පිළිබඳ අදහස් පළ කළා. Yesterday, the Indian company Adani had issued a press release saying that they will be getting 51% in the agreement. I just want to clarify if that is the breakdown. That is the offer that they have made. The breakdown will be finalized after discussions. But I'm sure that there are so many other parties that are interested. As a government of Sri Lanka, we are also interested to see whether the local companies are also interested in this entire thing. So this is quite open as far as we are concerned. We are looking for other options while accepting the Adani's 51%. පාසල් සිසුන්ට මුහුණු ආවරණ ලබා දෙන්න රජය පසුගියදා තීරණයක් ගත්තා. පාසල් 5824ක දරුවන් වෙනුවෙන් මුහුණු ආවරණ ලබා දෙන්න කටයුතු කරනවා කියලා අධ්‍යාපන ඇමති මහාචාර්ය ජීල් පිරිස් මහත්මයා කියනවා.
පාසල් සිසුන් සඳහා බෙදා දීමට මුණු ආවරණ මිලියන 1.5ක් ප්‍රදානය කිරීමට බ්‍රැන්ඩික්ස් ආයතනය කටයුතු කළා. අමාත්‍ය මහාචාර්ය ජීල් පීරිස් මහතා වෙත බාර දුන් මෙම මුණු ආවරණ තොගේ වටිනාකම රුපියල් මිලියන 6.8ක් පමණ වෙනවා. අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ුණා. අභිමතා සාක්ෂාත් කර ගැනීම සඳහා ඉතාමත් අවශ්‍ය දෙයක් තමයි රජය හා පෞද්ගලික අංශය එකට වැඩ කිරීම. මේක ඉතාමත් පැහැදිලි ආදර්ශයක් අනෙත් සමාගම් වලට. අපේ දූ දරුවන්ගේ අනාගතය ගැන හිතලා අධ්‍යාපන අමාත්‍යංශය ගෙන යන මේ වැඩපිළිවෙලට පුළුවන් ආකාරයෙන් ආධාර වීමට ඉදිරිපත් වීම අපි අගය කොට සලකනවා. පදනිකා කොරෝනාවට එරෙහි ඇස්ට්‍රාසෙනකා එන්නතේ එක් කාණ්ඩයක ඇති වුණ ගැටලුකාරී තත්ත්වයක් නිසා රටවල් කිහිපයක් එය ලබා දීම තාවකාලිකව නතර කරලා තියෙනවා. ඒ වුණාට ඒ කියන කාණ්ඩයට අයත් කිසිඳු එන්නත් ශ්‍රී ලංකාවට ගෙන්වලා නැහැ කියලා රජයේ අවධාරණයෙන්ම කියනවා. ඔව් ශ්‍රීහාන්. ලෝකයේ මොන මතවාදයක් තිබුණත් අපේ රටේ එන්නත් ලබා තීමේ වැඩපිළිවෙල මේ වෙනකොට සාර්ථකව සිද්ධ වෙනවා. ඒ වගේම කොරෝනාව ආසාදනය වෙලා රෝහල්වල ප්‍රතිකාර ලැබපු තවත් 402 දෙනෙක් පූර්ණ සුවය ලැබලා අදත් නිවෙස්වලට ගිහිල්ලා තියෙනවා. ගෙවුණු පැය 24ක කාලයේදී අපේ රටේ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වුණු දිස්ත්‍රික් බවට පත් උනේ මාතර, මාතලේ සහ ගම්පහ කියන දිස්ත්‍රික්. ඒත් එක්කම මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර මේ වන විට 84,200 ඉක්මවා ගොස් ඇති බවත් අපේ රටේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 88,200 ඉක්මවා ගොස් ඇති බවත් සෞඛ්‍යංශ ප්‍රකාශ කරනවා. මේ තොරතුරුත් එක්ක අපි අදත් බලමු අපේ රටේ වගේම ලෝකයේ කොරෝනාවේ අලුත්ම තත්ත්වය. කොරෝනා මර්ධනයේ වෙනුවෙන් ලබා දෙන ඇස්ට්‍රාසෙනකා එන්නත තාවකාලිකව නතර කිරීමට රටවල් කිහිපයක් කටයුතු කර තිබෙනවා. එමේ එන්නතේ එක් කාණ්ඩයක ඇති වූ ගැටලුවක් හේතුවෙන් පරීක්ෂණ කිරීම සඳහා එන්නත ලබා දීම නතර කර ඇති බවයි මෙරට සෞඛ්‍යංශ පින්පාතින්නේ. එහෙත් එම අර්බුදයට ලක්ව ඇති ඇස්ට්‍රාසෙනකා එන්නතේ අදාළ කාණ්ඩය මෙරටට ගින්වන්නේ නැති බව රජය අද අවධාරණය කළා. එම ගැටලුව පිළිබඳව සඳහන් වන එක එන්නත් කාණ්ඩයක් පමණයි දැනට යුරෝපයේ සරටවල් කීපයක තාවකාලිකව භාවිතය අත්හිටුවා තිබෙන්නේ. එම කාණ්ඩයට අයත් කිසිම එන්නතක් ශ්‍රී ලංකාවට ලබා දීලා නැහැ. ඒ නිසා මෙම එන්නත ලබා ගැනීම පිළිබඳව ශ්‍රී ලංකාවේ ජනතාව කිසි විටක බිය වූ නැති බව අපි බොහොම පැහැදිලිව සඳහන් කරනවා. ඒ නිසා මේ එන්නත් කරන වැඩසටහන දැන් ඉතාම හොඳින් ක්‍රියාත්මක වෙනවා. විශ්වාස කරන ඉදිරි මාස දෙකක් තුනක් කාලයක් ඇතුළත ශ්‍රී ලංකාවේ කොරෝනා තත්ත්වය ඉතාම හොඳ පාළි තත්ත්වයකට රැගෙනීමට හැකියාව ලැබෙයි කියලා. මේ වැක්සීන් එකේ හොඳ සර්විලන්ස් සිස්ටම් එකක් තියෙනවා. හැම කිසි දෙයක් වාතාවරණයකම ඒ පිළිබඳ වැඩිදුර අධ්‍යයනය කිරීම සඳහා తాවකාලික අතර කිරීමක් මිසක් මේක සම්පූර්ණ නවත්වීමක් නෙමෙයි සිදු කරන්නේ. ඉතින් හැබැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉතාමත්ම පැහැදිලිව කිය සිටිනවා මේක දැනට බිය යුතු කාරණයක් නෙමෙයි. දිගටම වැක්සීන් එක කරගෙන යා යුතුයි. මොකද විශේෂයෙන්ම ඉංගලන්තයේ මං හිතන්නේ මිලියන 10කට වැඩි වැක්සීන්ස් ගහලා තියෙනවා. ඉතින් ඒ කිසිම අවස්ථාවක ඔය කියන වාගේ වතුර ආබාධ වර්තා වෙලා නැහැ. ඕනෑම කෙනෙක්ට විවිධ රෝග හැදෙන්න පුළුවන්. ඒක වැක්සීන් එක ගැහුවා නිසා හැදුනා කියලා අතුරු ඵලයක් විදිහට දකින්න බෑ. ඒ නිසා ඒ වගේ දෙයක් වාර්තා වුණාන් පස්සේ ඒ වැඩි දුර අධ්‍යයනය සඳහා නතර කිරීමක් මිසක් මේක මේ වැක්සීන් එක නතර කිරීමක් සිදු වෙලා නැහැ. ඉන්නත ඊයේ දිනෙදී 11489 දෙනෙකුට ලබා දී තිබෙනවා. එයනෝ මේ රට ඉන්නත ලබා දී ඇති සමස්ත සංඛ්‍යාව 784500ක්. බෙතර සීදුව මූකලන්ගමුව රද්දලුගමුව යන ග්‍රාම නිලධාරි වසම්බල පදිංචි ජ්‍යෙෂ්ඨපුර වැසියන් 300 දෙනෙකුට එන්නත ලබා දීම අද දිනේදී සිදු කෙරුණා. සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේදී එන්නත ලබා දීම සිදු කෙරුණේ. බෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 88,238ක්. 2,335 දෙනෙකු රෝහල්වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබනවා. පූර්ණ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 85,371ක්. කොටගල දමිළ මහවිද්‍යාලයේ ගුරුවරුන් දෙදෙනෙකුට හා සිසුන් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව කොටගල මහජන සෞඛ්‍ය පරීක්ෂක එස් රාඝවන් මහතා ප්‍රකාශ කළා. මෙම හතර දිනම පාසලේ පෙර ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් 13 වසරේ සිසුවෙකුට හා 7 වසර සිසුවියකටයි මෙසේ කොරෝනා ආසාදනය වී තිබෙන්නේ. මේ වෙලාවේ අපි අමතක නොකළ යුතු කාරණාවක් තිබෙනවා. ඒ තමයි අපේ ආහාර රටාව ප්‍රතිශක්තිකරණය ඉතාමත් හොඳින් ඇතිවන ආකාරයට පවත්වාගෙන යාම. මේකට ලොකු වියදමක් යන්නේ නැහැ. අපේ විදිහට, අපේ ක්‍රමයට, අපේ දේවල් වලට මුල්තැනක් දුන්නොත් අපිට පුළුවන් අපේ විදිහටම ආරක්ෂා වෙන්න. ඒ ගැන හිතලා අපි ඉදිරියට වැඩ කටයුතු කරමු.
සීනිබත් අඩු කිරීමේදී රජයට රුපියල් බිලියන 15කට වැඩි පාඩුවක් සිද්ධ වුණා කියන පැමිණිල්ලට මේ වෙනකොට විමර්ශන කටයුතු ආරම්භ කරලා තියෙනවා. මේ ගැන කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල් ඇමතිතුමා නම් කියන්නේ සීනිබදු අඩු කිරීම නිසා වංචාවක් සිදු වුණා කියන ප්‍රකාශයම වංචා සහගත එකක් කියලායි. अलस्ट दूषण चोदना विमर्शन कमीशन सभावेमिस महाविघन डिपार्टमेंट विमर्शन आरंभ अदाल विमर्शन वार्ता कड़ी पार्लिमेंट सीनी अलविक्रीम संबंधी विमर्शन चोदना संबंधी कैबिनेट तीरण दनोदी मध्यमी मिलसाद हस्पलुना බදු වංචාව කියන්නේ ඉන්කම් ටැක්ස් නොගෙවන අය. බදු වංචාවක් කරයි කියන එක මහ විහිළුවක්. සීනි 145ට තිබ්බේ අපි බලාපොරොත්තු වුණේ 98ට 95ට. හැබැයි 110ට බෙලඳ පොලේ ගිහිල්ලා තියෙනවා. හැබැයි ඒක 145ට ගිහිල්ලා නැහැ. එහෙමනම් පරිභෝගිකයාට යම් වාසියක් ලැබලා තිබුණා. ඒ නිසා මේ වංචාව කියන වචනයම නිර්මාණය කරලා ඒ නිර්මාණය තුළ ඉඳගෙන කටයුතු කිරීමක් තමයි අපි දකින්නේ. වීතොග සංගවාගෙන සිටින පුද්ගලයන් සොයා වැටලීම් සිදු කරන්න කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඊයේ උපදෙස් දීලා තියෙනවා. මේ තීරණයත් එක්ක සහල් මාෆියාව බිඳ දමන්න අවශ්‍ය කටයුතු කරලා ජනතාවට අඩු මිලට සහල් ලබා දෙන්න රජය සියලු කටයුතු කරනවා කියලා කෙහෙලිය රඹුක්වැල්ල ඇමතිතුමා කැබිනට් තීන දැනුම් දෙද්දී අද ප්‍රකාශ කළා. පාලන මිල යටතේ දැනට වෙළඳ පොලෙහි ප්‍රමාණවත් සහල් තොග නොමැතිවීම පිළිබඳ අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු වී තිබෙනවා. ඒ සඳහා ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ තීරණය කරනු ලැබුවා. ඒ අනුව ප්‍රතිමින් වී අලවි මණ්ඩලයේ ගොවින්ගෙන් මිලදී ගන්නා වීතුක සහල් බවට පත් කර අඛණ්ඩව සතොෂ ශාඛාමකින් කඩිනමින් බෙදා දීමට කටයුතු කරනවා. අසුගේ කාලේ පුරාවටම අපි දැක්කා වී මිල කෙසේවත් සහල් මිල අඛණ්ඩ විහෙළන ස්වරූපයක්. ඉතින් මේ කන්නේදීත් වී අස්වැන්න අපිට ඉතාම ඉහළ මට්ටමෙන් ලැබුණාට වෙළඳ පොලේ සහල් හිගයක් මතුවලා තිබෙනවා. එහරා අපිට පේන කාරණේ තමයි තුන්වෙනි පාර්ශවයක් මෙම වී තොග සංගවා ගැනීම සහ ආරක්ෂිතව වෙනත් ස්ථානයක තබා ගන්නවා කියන කාරණය. අඛණ්ඩව මෙම ක්‍රියාවලිය සිදු වුණොත් පෞද්ගලික අංශයේ වී සංගවා ගැනීමක් සිදු කළොත් රජයේ හැටියට අනිවාර්යයෙන්ම අපිට යම් කිසි සහල් ප්‍රමාණයක් පිටරටින් ගෙන්වලා ජනතාවට සහන මිල ලබා දෙන්න සිදු වෙනවා. පාරිභෝගිකයා ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙල අපිට තියෙනවා රජයක්. මේ සම්බන්ධව කටයුතු කරන මාෆියාවක් තියෙනවා නම් ඒ මාෆියාව කඩන්නත් ඒ මාෆියාවට පිළිතුරු දෙන්නත් ඒ අභියෝගය බාර අරගෙන ජනතාවට උපරිම රුපියල් 98ට සහල් ලබා දීමේ වගකීමත් රජය බාර අරන් ETI මූල්‍ය වංචාව සම්බන්ධයෙන් එහි හිටපු අධ්‍යක්ෂවරුන් 4 දෙනා යලිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට අරන් තියෙනවා. ජීවක නාලක අසංක හා දීපා ඉදිරිසිංහවරුනි මේ විදිහට අත්අඩංගුවට අරන් තියෙන්නේ. මුදල් විශුද්ධිකරණ පනත යටතේ මොවුන් අත්අඩංගුවට ගෙන නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබුණා. ඒ අනුව මොවුන් අත්අඩංගුවට ගත් බවයි එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු පැවසුවේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් 4 දෙනාගෙන් ප්‍රකාශ ලබා ගැනීමේ අනතුරුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. මීට පෙරද මොවුන් 4 දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අප මත මුදා හැරුණා. මෙන්න දැන් ලැබුණු පොතක්. බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාරවරයෙක් වූ අසත් සාලි මහතා රහස් පොලිසිය අත්තරංගුවටගෙන තිබෙනවා. මීට සුළු මොහොතකට පෙර කොල්ලුපිටිය ප්‍රදේශයේදී අසත් සාලි මහතා අත්තරංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. අසත් සාලි මහතා අත්තරංගුවටගෙන ඇත්තේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේයි. මේ මොහොතේදීත් ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටින බව අජිත් රෝහණ මහතා ස්වාධීන උපහණි ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා. දුම්රිය හරස් මාර්ගයකදී මගී ප්‍රවාහන බස් රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිද්ධ වුණා. ඒ අනතුරෙන් නව හැවිරිදි සිසුවෙකු මිය ගිහිලා තියෙනවා. තවත් 20 දෙනෙක් තුවාල ලැබලා තියෙනවා. තලේමන්නාරම දුම්රිය හරස් මාර්ගයකදී මෙම අනතුර සිදු වුණේ මගී බස් රථයේ දුම්රිය ගැටෙන අවස්ථාවේ ඒ තුල පාසල් සිසුන් ඇතුළු මගීන් 30 දෙනෙකු පමණ සිට තිබෙනවා. තුවාල බුවන්ගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ. අනතුර සිදුවන අවස්ථාවේ තුම්රිය හරස් මාර්ගයේ සංඥා පෝරු ක්‍රියාත්මක වූයේ ද යන පිළිබඳ පරීක්ෂණ සිදු කරනවා. බස් රථයේ රියදුරු හා කොන්දොස්තර තලිමන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. හොරණ ප්‍රදේශයෙන් කෙළිබිමට පිවිස මීට 100 කඩුළු මතින් දිවීම ඉසව්වෙන් ජයග්‍රහණ රසක් අත්පත් කරගෙන සිටින කෙටිදුර දහවන ශූරී ලක්ෂික සුගන්ධි පිළිබඳවයි අද ක්‍රීඩා පුවත්වලින් අපි ඔබට කියන්නේ. රිට්ස්බරි මෞපිමට විරේක්.
දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ මීටර් 100 සහාය දිවීමේ රන් පදක්කම සිරියකට ගෙන ඒමට කැප වූ කෙටි දුර ධාවන ශූරිය රක්ෂිකා සුගන්ධි මව් බිමට වීරයෙක් මගේ නම ලක්ෂිකා සුගන්ධි මගේ ගම ගෝණපල හන්දිය ලොකු සහයෝගයක් හම්බ වෙනවා අම්මගේ තාත්තගේ මම පුණ්‍යම් කටයුතු කරන්න ගියත් තාත්තයි අම්මයි එනවා සමහරක් කලන මා එක්කයි යන්නත් ගියවුද්දි තිබ්බ සාක්කේන්ස් එකේ මට මීටර් 100 කඩුණු මතින් දිවීමේ රන් පදක්කමයි මීටර් 104 රිලේ එකේ රන් පදක්කමයි මීටර් 100 තුන්වෙනි ස්ථානයේ ගන්න පුළුවන් වුණා රිස් බ්‍රේකින් ස්පොන්ස් එක හම්බුණාට පස්සේ තමයි මගේ හොඳ පර්ෆෝමන්ස් වලට මට යන්න පුළුවන් වුණේ ඒ වගේම ලොකු සහයෝගයක් මට යාලෙන් හම්බ වෙනවා මොකද අපි ගැන හොයලා බලනවා ඇත්තටම යාලට මම ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕනේ මගේ ගමනේ පිටිපස්සේ රිස්බරි ඉන්න එක මගේ ලොකුම බලාපොරොත්තුව තමයි ඒෂියන් චැම්පියන්ෂිප් ඒෂියන් ගේම් ඒ වගේම ඔලිම්පික් කොහොම හරි සහභාගී වෙලා කොහොම හරි ලංකාවට මෙල්ලයක් ගේන එක ජාතික මලල ක්‍රීඩකයින් ඔලිම්පික් සිහිනය කරා ගෙන යාමට ශ්‍රී ලංකාවේ අංක 1 රිච්බරි චොක්ලට්ස් සවිපරි සපයන්නේ මහත් අභිමානයෙන් රිච්බරි මෞපිමට විවේක මේ සමගින් ස්වාධින් රූපහානී සව සහයයි තිය ප්‍රධාන සිංහල පත්විකාශය නිමාන පත්තරවා නැවතත් හමු යමු රාත්‍රී 9:30ට